මරියා කොලන්දේ ක්‍රිස්ටි රොක්සාමි 1932 සැප්තැම්බර් 13 වනදා දක්ෂිණ ලංකාවේ එල්පිටීඩී උපත ලබන්නේ. කොම්පඤ්ඤි වීදියේ ඇන්ඩර්සන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන රොක්සාමි එවකට අතිදක්ෂ පාපන්දු ක්‍රීඩකෙක් වුණා. සංගීත හිතකාමී මව්පියන්ගේ ආභාෂයෙන් සංගීතයට ඇලුම් කළ හෙදම සිය ජීවිතයේ සුම්බුල් වියදීම සර්පිනාව් සහ වයලීනය අතිශූර ලෙස උභයන්නෙකු බවට පත් වුණා. සංගර්ලිංගම් නම් ගුරුවරියකුගින් සංගීතයේ මුල් පොත් හදාරා සේ වැඩිමහල් සොයුරාගේ මඟ පෙන්වීමෙන් ආර්.ඒ. චන්ද්‍රසේනයන් ඇසුරට රොක්සාමි පත්වන්නේ වාදකයෙකු ලෙසයි. එතනින් සිය වාද්‍ය ජීවිතයේ අඩුතැන් සියල්ල පුරවා ගන්නා හෙතෙමිට තම ජීවිතයේ තවත් සුවිශේෂ සම්දිස්ථානයකදී අරුමුතු සාමි නම් මහා සංගීතවේදියා මුණ ගැසෙනවා. එතෙන් සිට මුතුසාමි මාස්ටර්ගේ වාදක මණ්ඩලය තුළ රොක්සාමි අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. His Master's Voice ලේබලයේ යටතේ සීටි ප්‍රනාන්දු සහ පොලි බැස්තියන් ආදීන් ගී නිර්මාණය කරද්දී එහි සංගීත අධ්‍යක්ෂකවරයෙකුගේ භූමිකාව රොක්සාමිට පැවරුණා. එතනින් සංගීත අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිය ගමනෙහි මුල් පොත් තබන හෙතෙම පී.එස්. පෙරේරාගේ වියෝවෙන් ඇනහිටින්නට ගිය ශාන්ති කුමාර්ගේ සංසාරයේ චිත්‍රපටෙන් සිය සංගීත චාරිකාව අරඹනවා. 1963 දී ඔහු තනිව සංගීත අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය ලෙස සුහද සොහිරෝයි ඉතිහාසගත වන්නේ. එතෙන් සිට 1986 දුෂ්‍යන්ති චිත්‍රපටයේ තෙක් සැලුලයිට් පට ගණනාවක් පුරා රොක්සාමිගේ සංගීත චානනය විහිද ගියා. සිංහල ගීය ඉන්දියා අනුකාරක වාදයෙන් බොදවාලීමේ මූල බීජ පැපුරු තවත් එක් ප්‍රබලතම සංගීත සාධකයක් වූ එම්.කේ. රොක්සාමි 1988 නොවැම්බර් 30 වනදා එනම් මීට වසර 23කට පෙර සදහටම දැස්පියා ගත්තා.